දිස්ත්‍රික්කයේ 12 කෙමිස්ට්‍රි MCQ 50යි හැමෝගෙම අවසරයි සර් කිව්වා වගේ අතරම මේ මට ප්‍රශ්න තිබ්බේ විෂයන් තුනේම නෙවෙයි අර කලින් එක්කෙනෙක් ඔයා විෂයන් තුනම එක්සෑම් එක ලං වෙලා තමයි කරගත්තේ හැබැයි හිමන්තක කිව්වා වගේ එයා මුලින් නම් ඔක්කොම විෂයන් තුනම බැලන්ස් කරගෙන ගිහින් හැබැයි මට තිබ්බේ අමුතුම ප්‍රශ්නයක් මම සබ්ජෙක්ට්ස් දෙකක් හොඳට කරගත්තා බයෝ මම වැඩ කරේම නැහැ. ඒකට එක හේතුවක් මට හිතට අල්ලපු ක්ලාස් එකක් හම්බුනේ නැහැ. මට හරියට ඒකට වැඩ කරන්න ඕනේ විදිහ ගන්න කෙනෙක් නැහැ. මං බලාගෙන ඉද්දී මගේ ලකුණු අඩු වෙන්න ගත්ත ටර්ම් ටෙස්ට් වල. එතකොට මං ඇත්තටම මෙන්ටලි ගොඩක් වැටුණා. ඉතින් මේ බයෝ හිටි අන්තිම මාස 3 වෙනකම් වගේ මං ලොකුවට වැඩක් කරන්න ගත්තේ නැහැ. බයෝ වලට. ඒ කියන්නේ දැන් ඔයාලා මේ කාලේ වගේ තමයි මට ටිකක් දැනෙන්න ගත්තේ දැන්. අනිවාර්යෙන් මේ යන විදිහට ගියොත් මට A දෙකයි F එකයි තමයි එන්නේ බයෝ. බයෝ වලට F එකක් එනවා. මට බය හිතුණා දැන් මෙහෙම ගියොත් නම් හරියන්නේ නැහැ ලැජ්ජයිනේ ඔහොම රිසල්ට් එකක් එන්නේ නැහැනේ සාමාන්‍ය මං ඊට පස්සේ හිතුවා දැන් මේකට මොකක් හරි වැඩක් කරන්න ඕනේ කියලා ඊට පස්සේ මං කොහොම කොහොම හරි පුළුවන් විදිහට වැඩ කරනවා කියලා හිතලා තමයි බයෝ වලට ඊට පස්සේ තමයි වැඩ කරන්න පටන් ගත්තේ සෑහෙන නිදි මරන්න ඇති දැන් ඔයාලගේ ඔය මට්ටමේ වගේ ඉන්නකොට තමයි මම බයෝ වලට වැඩ කරන්න පටන් ගත්තේ ඉතින් ඒ කියන්නේ ඔයාලටත් තව ඕනි තරම් කල් තියෙනවා F එකේ ඉඳන් A එකට දවස් 90කින් විතර ඇද්දා ඒ කියන්නේ ඉතින් ඔයාලටත් ඒ දේ කරන්න පුළුවන්නේ මම කුමාරි නිදි මරන්නේ සෑහෙන්න ඒ අන්තිම කාලේ නම් වෙලාවක් තිබ්බෙම නැහැ මට වෙන වැඩක් කරන්න වෙලාවක් තිබ්බෙම නැහැ කෑවේ බීවෙත් නැහැ වෙන දෙයක් තියා බයෝ වලම තමයි ඉල්ලගෙන හිටියේ හැබැයි අන්තිම වෙදි මට තේරුණා ඒ කියන්නේ අන්තිම මාසේ වගේ යද්දි තේරුණා අර මුලින් මම කොච්චර හොඳට අනිත් විෂයන් දෙක වැඩ කරගෙන ආවත් අන්තිම මාස ටිකේ අර බයෝ වලටම වැඩි තැනක් දුන්න හින්දා අනිත් විෂයන් දෙකෙත් මට්ටම ටිකක් අඩු වෙනවා කියලා ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා. දැන් මෙතන මගේ කතාව අහගෙන ඉන්න කෙනෙක්ට මට කියන්න තියෙන්නේ ඔයා මුලින් ඉඳන් සමහරට එක විෂයකට ආසාවෙන් වැඩ කරන්නේ නැති, දෙකකට ආසාවෙන් වැඩ කරන්නේ නැති. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න විභාගෙට ඉසෙඩ් එක හැදෙන්නේ විභාගෙට රිසල්ට් එක බලන්නේ එක විෂයකින්වත් දෙකකින්වත් නෙමෙයි. ඔයා එක විෂයකින් 100න් 100ම ගත්තත් අනිත් විෂය ඔයා S නම් C නම් ඔයාගේ ඉසෙඩ් එක ගොඩක් අඩු වෙනවා. ඒ හින්දා මම හොඳට මතක තියාගන්න මේ විද්‍යාල විෂයන් තුනම එක මට්ටමේ තියාගෙන නැත්නම් කරුණාකරලා දැන්වත් විෂයන් තුනම එක මට්ටමකට ගන්න. දැන් අපි හැමෝගෙම හිතේ තියෙනනේ අදහසක් මං කැමතිම සබ්ජෙක්ට් එක මේක. මට වැඩියෙන්ම ලකුණු වෙන්නේ මේ සබ්ජෙක්ට් එක. මට මේක අල්ලන්න මේ සබ්ජෙක්ට් එකට මං කැමති නැහැ. මට ඒකට හරියන ක්ලාස් එකක් නැහැ. ඒ ක්ලාස් එකේ උගන්නන විදිහ මට තේරෙන්නේ නැහැ. මට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. එහෙම අවුල් තියෙනනේ. හැබැයි මෙතනින් එහාටවත් ඒ විදිහට විෂයන් වලට මම මේකට කැමතියි. මට මේක පුළුවන්. මට මේක බෑ. මෙහෙම අමාරුයි. එහෙම විෂයන් වෙන් කරන්න යන්න එපා. විෂයන් තුනම පුළුවන් විදිහට ඇදගෙන යන්න. එහෙම නැති වුණොත් ඔයා කොච්චර සමහර විෂයන් වලට ඔයා කොච්චර දක්ෂ වුණත් ඔයාගේ රිසල්ට් එක අඩු වෙනවා. ඉතින් මගේ කතාවෙන් ඇත්තටම මට ලොකු වෙලාවක් මට ගන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් අය කිව්වා වගේ මුලින් ඉඳන් ඇත්තටම වැඩ කරා ෆිසික්ස් විත් කෙමිස්ට්‍රි දෙකට. බයෝ වලට අන්තිම මාස ටිකේ විතරයි වැඩ කරේ. කෙමිස්ට්‍රි ගැන කිව්වොත් සාමාන්‍යයෙන් ක්ලාස් එකේ මට කවදාවත් ෆුල් පේපර් එකට 90ට එහා ගිහින් නැහැ. හැමදාම මට වැඩිම ලකුණු තිබ්බේ 88 වගේ ෆුල් පේපර් එකට. පුළුවන් හැමදාම ෆුල් පේපර් එක ලියන්න ආවා. මෙඩල් සුත් ගත්තා 3ක් 14ක් දුකෙද. අන්තිමට අර ක්ලාස් ඉවර කරපු දවසේ ට්‍රෝෆි එකකුත් හම්බුණා. කවදාවත් මෙතන කරපු පේපරේට 88න් එහා ගිහින් නැහැ. හැබැයි ඒ ලෙවල් පේපරේ මම හොඳටම දන්නවා මට 95ට එහා ගිහපු එකක් තියෙන්නේ නැති. කවදාවත් ක්ලාස් එකේ MCQ 45 පන්නලා නැහැ. හැබැයි එක්සෑම් එකේදී MCQ 50ම ගැහුවා. ඉතින් ඔයාලට කියන්නේ දැන් මෙතන ඔයාලට සමහර විට එච්චර ලකුණු වෙන්නේ නැතුව ඇති ෆුල් පේපර් එකේ. දැන් ගොඩක් අයගේ ලකුණු කියවෙන්නේ වැඩි ලකුණු කියවෙන්නේ 60න් එහා නැත්නම් 50න් එහා. ওই වගේ තමයි තාම ලකුණු කියවෙන්නේ. ඔයා හිතනවා නම් ওই ලකුණ තමයි ඔයාට එක්සෑම් එකේදී එන්නේ කියලා නෑ. මෙතන පේපර් එකට වඩා සෑහෙන හොඳ ලකුණක් ඔයාට එක්සෑම් එකට එනවා. හැබැයි මෙතන ලකුණු අඩුවෙන් හරිව මහන්සියලා පේපර් එක කරනවා නම් ඒකෙන් තව තවත් ඔයාගේ දැනුම වැඩි වෙනවා. ඒකෙන් ඔයාට හොඳක් වෙන්නේ අන්තිමට ඔයාගේ එක්සෑම් එකේ. A level එක්සෑම් එකේ ඔයාගේ රිසල්ට් එකට. ඉතින් ඒ නිසා මෙතන ඔයා කොච්චර මෙන්ටලි වැටුණත් ඔයාට ලකුණු නැහැ, ඔයාට වැඩි ලකුණු වලට එන්නේ නැහැ කියලා කමක් නැහැ. ඔයා මහන්සියලා වැඩ කරන්න. මේ මාස තුනේ තමයි උපරිම කට්ට කන්න ඕනේ. හරිද? දැන් ගොඩක් වෙලාවට දැන් ළමයි හිතාගෙන ඉන්නවනේ මේ හොඳට වැඩ කරන අයට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. කියන්නේ හොඳට වැඩ කරන අය හිතාගෙන ඉන්නවා. හරි මට පුළුවන්. මට කිසි බයක් නැහැ. මට ඔක්කොම පුළුවන්. එහෙම යා හිතාගෙන ඉන්නවා කියලා අනිත් අය හිතනවා. ඒ කියන්නේ අනිත් අය හිතනවා මට වැඩ ගොඩ ගිහිලා තිබ්බට අරයට නම් වැඩ ගොඩ ගිහිලා නැතුව ඇති. දැන් ඒ කාලේ අපි කිව්වහම මට පාඩම් කරන්න තියෙනවා මට වැඩ ගොඩ ගිහිලා කියලා මං කිව්වොත් තව කෙනෙක් මාව පිළිගන්නේ නැහැ. එයා කියන්නේ ඔයාට මොන ප්‍රශ්නද කියලා එයා අහනවා. හැබැයි එහෙම නැහැ. හැම ළමයාටම මේ දවස්වල ලොකු පීඩනයක් තියෙනවා. එයා කොච්චර හොඳට වැඩ කරත් Tamanට ප්‍රශ්නයක් තියෙනවා මම වැඩ ගොඩ ගහගෙන ඉන්නේ. මොකද අපි හැමෝටම
අපි 100%ක් වැඩ කරන්නේ නැහැ. අපිට හැමතැනම අපිට අඩුපාඩු වෙච්ච තැන් තියෙනවා. අපි හැමෝටම මේ ප්‍රශ්නේ ඔළුවේ තියෙනවා. මෙතන හොඳටම වැඩ කරපු ළමයාට පවා කරන්න තව බැරි වෙච්ච වැඩ ඕනි තරම් ඇති. එහෙනම් අපි හැමෝම මේ දවස්වල ගොඩක් ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. කවුරු හරි හිතනවා නම් මට විතරයි වැඩ තියෙන්නේ. අරයට වැඩ නැහැ. එහෙනම් යා හොඳ රිසල්ට් එකක් දානවා. එහෙම දෙයක් නැහැ. අපි හැමෝටම තව ඕනි තරම් කල් තියෙනවා. කවුරු හරි හිතනවා නම් මාස 3 කියන්නේ මාස 2කමාර කියන්නේ එක්සෑම් එකක් මුලින් ඉඳන් ගොඩ දාන්න බැරි කාලයක් කියලා. ඒක එහෙම නැහැ. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නපු අය අපේ සැරෙත් ඉන්නවා කලින් අවුරුදු වලත් හිටියා. හරිද? ඉතින් හොඳම දේ තමයි තමන් තමන්ව විශ්වාස කරලා මේක වැඩ කරන්න පටන් ගන්න ඕනේ. දැන්වත් ඔයා විශ්වාස කරලා වැඩ කරන්න පටන් ගන්න. මේ කාලේ හොඳටම ඇති ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට හොඳම රිසල්ට් එකකට යන්න. ඒ හින්දා ඔයාට ඔයා අවිශ්වාස කරන්නේ නැතුව ඔයා වැඩේ පටන් ගන්න. කවදාවත් සැක හිතන්න එපා. මට කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද ඒ සැකෙත් එක්ක මේ ගමන යන්න බෑ. මට පුළුවන්ද බැරිද කියන්න මන් දන්නේ නැහැ. හැබැයි මං මේ මොහොතේ ඉඳන් මැරිගෙන වැඩ කරනවා. අන්න එහෙම හිතලා කැපකිරීමෙන් වැඩ කරගෙන යන්න. මේ කාලේ හොඳටම ඇති. මම බලාපොරොත්තු වෙනවා මේ කතාව අහලා කවුරු හරි කෙනෙක් අර වැඩ කරන එක අතහැරලා දාලා හිටපු කෙනෙක් කවුරුම හරි කෙනෙක් වැඩ කරන්න අය පටන් ගනි කියලා. මොකද එහෙම වැඩ කරලා ගොඩ දාපු කෙනෙක් මං විශේෂයෙන් බයොලොජි වලට. ඒ හින්දා හැමෝටම සුබ පතනවා. ළඟ එන උසස් පෙළ විභාගයට ඔයාලා හැමෝටම ඉතා හොඳින් විභාගයට මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ කියලා. කැලුම් සරත් ගොඩක් ස්තුතියි. මට කෙමිස්ට්‍රි තමයි ලේසිම සබ්ජෙක්ට් එක උනේ. ඉතින් මේ සබ්ජෙක්ට් එක ඒ මට්ටමට ගේන්න පුළුවන් උනේ සර් උගන්නපු කෙටි ක්‍රම ඒ හැමදේම එක්ක. ඉතින් ඒ හැමදේටම සර් ගොඩක් ස්තුතියි. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නටත් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.